නමස්කාරවේවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි, නමස්කාරවේවා දම්රුවනට සෙමදා සදහම්, සරනයමි නමස්කාරවීවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනෙට. දතිස්සාරන සරණයමි සාදු සාදුසාතු වාසනාවන්ත සෙදැහැවත් පිවතුනේ ධනවත්කම නිර්ධනකම කියන එක සාමාන්‍ය ලෝකයේ පවා පේට තියෙන එකක්. මේ සාමාන්‍ය ලෝකයේ මිනිසු දිහා බැලුවත් නිර්ධන මනුස්සයා දුකසේවාසය කරනවා. ධනසම්පත් නැති කෙනාට යම් අපහසුතාතියෙනවා සමාජයේ ජීවත්තය එද්දි සහෙන් අපහසු තාතියෙනවා ය වෙහෙසට පත්වෙනවා. හැබැයි ධනසම්පත් තිබුණොත්තේම ඒ ධනේතියෙන මනුසයාට ලොකු පහසුවක් මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන මිනිස්සු දිහා බලාගෙනත් අපිට අඳුන ගණ්ඩ බැයිද. ධනවත්කම නිරධනකම සාමාන්‍ය ලොවේ තිබෙන්නේ අම්සේද සම්බුදු සසුන ඇතුළෙත් ධනවත්කමක් තිබේ නිරධනකමක් තිබේ දුප්පත්කමක් සම්බුදු සසුන ඇතුළෙත් දුප්පත් කෙනා අසරනයි සම්බුද්ධ ශාසනය ඇතුළෙත් ධනවත් කෙනාට සියල් සැප ලැබෙනවා ඒ ධනවත්කම මොකක්ද අදාංඒකතම ඉගෙන ගන්නේ සත්ත ආය දන ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ ජීවිතේ. සම්බුදු සසුන තුළ දනවත්කිරීම උදෙසා. සප්ත ආර්ය ධන පෙන්වාදී වදාලා. අද අපි මේ ශ්‍රවණය කරන්න ල හැත්තේ, සප්ත ආරය ධනගැන අද දවසේ පළවෙනි උපන්දිනය සමරණ පින්වන් නෝරා ඉශාරා ආදරණීය සිංගිත්දුවට, සෙත්තාශිරවාද ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන මේ උතුම් ධර්මදාන පින්කමේදී. ැදෑවතුල්ල හැම දෙනාට අහන්ත ලැබෙන්නේ. සප්ත ආරය ධන ගැනයි. ඩුබයිහි පදිින්ංචිපින්වන් නිලුක විශාර මහත්මාත් ඒ පවුලේ සියලුදිනත් බොහෝම සන්තෝසිට පත්තෙන්ට තමන්ගේ ආදරනීය සිංිතු දුවගේ උපන්දිනයේ නිමිති කරගෙන මේ සිද්ධ කරන ධර්මදානයේදී. මනුස්සිකු ජීවිතයේ හැබෑවටම සැපුවත් කරගන්නට හේතුවෙන පෝසත්කම. හැබෑවටම සංසාර ගමනු පුරාවට සැපවිින්ට හේතුවෙන පෝසත්කම ගැන ට බනාහන පිංව තුල්ලාට කියාදන්නට ලැබුණනා කියලා කියන්නේ එක කොච්චර ආශිරවාද ඇද්ද ඒ කොච්චර ලාභයක්ද ඒ පින ඒ කාන්ත කොර පින්ව නෝරා යිශාරා සිංගිති දුවගේ ජීවිතය සම්බුද්ධ ශාසනය තුළ පිහිටක් ආරක්ෂාවක් ලැබීම පිණිසම පවතිීවා කියෙන දහසින් අපි මේ ධර්මදාන මේ පිනස් මේ විදිහට සිද්ධ කරමු පළමුකොට අපගේ කල්ලයානොමිත්‍ර පරම පූජනීය ට මේ උතු ශ්‍රී සද්ධර්මය පැහැදිිව කියාදී ගුර දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ගහායුස සම්පත්තියම ලබත්වා සාදු 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 සැවැවුවර දෙවරම් මහා වෙහරේ වැඩයිදී මයි බදුරජාණන් වහන්සේ මේ සප්ත ආර්ය ධනගැන දේශනා කළේ උග්ග කියන මහා ඇමතිතුමාට ග මහා ඇමති කියලා කියන්නේවෙ පසේ නදී කෝසල මහා රජුරුව ළංඟ සේවා කටයුතු කරපු එක අමාත්‍යවරය මහා ඇමති කෙනෙ ඔය උග්ග මහා ඇමතිතුමා සැවවැන්වුවර දෙවරන් වෙරට ඇත්ති නෝ බුදුරජාන් වහන්සේෝ බැහැදකින්ට වන්දනමාන කරන්ට. අතකෝ උද්ගෝ මහා මත්තෝ ඒන භගවා තයුණුප සංකමි ඉතින් ඒ උග්ග මහා ඇමති කෙනා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එතන බුදුරජාණන් වහන්සේට ගෞරව දක්ලලා ඒ මන්තන් නිසේදී පැත්තකින් වාඩි වුුණා. ඒකමන්තන් නිසින් නෝකෝ උද්ගෝ රාජ මහා මත් වූ භගවන්තන් ඒ දතවෝච ඒ රාජ මහා ඇමතිතුමා බුදුරජාණන් වහන්සට මෙහෙම වචනයක් කිව්වා එතකට කතාව පටන් ගත්තේ කෞද මහා ඇමති තුමා අච්චරයම් බන්ති ස්වාමිනිි හරිඒ ආශ්චර්රයයි අබ්භූතම් බන්තයේ ස්වාමිනිි හරි අත්භහතයි යාව ්්‍රෝඡායම් බන්ති මිගාරෝ රෝහණීයව් ස්වාමීණී රෝහණ සිටතුමාගේ මනුපුරන මිගාර සිටුවරයගෙන දන්නුවද. ඒ කල්ින්ඳලතිෙන රෝහණ කියලා මහ සිටුතුමේ ඒ සිටුතුමාගේ පුතාගේ පුතා. මනුපුරකි වහෙමනි රෝහණ සිටතුමාගේ මුණපුරන මිගාර සිටතුමා ස්වාමීණී හරි දන්න සම්පත්තිනා ඩෙකිෙනෙක් මහත් දනු බුඩාක් ධනී තියනෝ මහා බෝගෝ හරිඊට සාමිණ බොහෝග සම්පත් තියෙන කෙනෙක් දැන් එහෙම මේ උද්ග මහා ඇමතිතුමා බුදුරජාන් වහ සිදිරී දැන් කිහොමද කිවේ පුදුමයි ආශ්චර්යයි. එහම කිවද අද උනත් පින්වතුනේ ලෝක ඇතැම් මිනිස්සුන්ගේ දනසම්පත් ගැන කතා කරනකොට නිකං ඇස ලොකු වෙන්නද අප්ි ච්චර තියෙනවද කියලාන්නේ ඇතැ රටවල්ල මිනිසන්ට තියනවා මහා දනසම්පත් වාහන වෙනම එයාගේ පෞද්ගලික වාහන නවත්තන්ට වෙනම පාක් එකක් ඕන එච්චර වාහන තිනු මිනිස්සුීම. ඒකගේ මිනිසුන් දන සම්පතිය ඕන විධ මටන්ග ලෙන්නේ අපි ගත්තවතීම මේ ලංකාව මිනිසුන්ගේ දන සම්පත් ගැන අපි හෙම බෙදීමක් එක කතා කරන්න එද. අපි අර වත්ත අක්කරම මෙ එච්චක් එච්චර ලොකු වත්ත අහවලුන් ගෙන කතා වෙනවා. ආවලුන්ට දන්නවද අර පැත්තත් ෙරත් වීම අර ප්‍රදේශත් ගෙදරත්වයවා. අවරලුන්ටයි හෝට ලඇති නවා අදන්වද ඒ ෝටල කාම්්‍ර මිචරයි එහම නිස කතාවෙන්න ඇද. ආංගේ වගේ මේ කාම සම්පත් භුක්තිවිඳන රාජ මහ ඇමතුතුමා කියනවා ස්වාමීනී ඒ රෝහණ සිටුවරෑගේ මුණුපුරවනු මිගාර මහ සිටතුමාට හරයට ස්වාමී ධන සම්පත්ති වන ඔ හෝම බෝග සපත් වන ධනින් ආඩ්ඩය කෙනෙ කීවඩ්ඩෝ පනුග්ග මිගාරෝ රෝහණෙෝ. ඇතනම උග්ගයනිි. ඔය රෝහණ සිටුවරයාගේ මනුපුර වන මිගාර සිටුව කොයි වගේ ආඩි කෙනෙද්ද කීව මහත්දනු ඔබය කියන්නේ කොච්චර විතර මහා දන සම්පත්තියන කෙනෙක් කියලද. කීව මහා බොහෝගෝ. කොයි වගේ මහා බෝග සම්පත්තියනවද. එතකොට ඕන් ඔොහු කියනවා සතම් බන්තය සහස්සානං හිරං්ඥස්ස. ස්වාමේනිී රණින්ම ගත්තොත් ලක්ෂයක් සේනවා කියලා යාරංචියය. රන් විතරක් ගත්තත්ම රන් ලක්ෂයක් තියෙනවා කියලා යාරංචියය කෝපනවාදෝ රූපියස්සාති ස්වාමීණී රිඩියආදිය ගැන කවර කතාද හම බලනකොට රන් ලක්ෂයකුත් තියෙන වනං රිදී ගැන කවර කතාද බුදුරජාණන් වහන්සේ වදාලා ඇම උග්ග මහ ඇමැතිතුමාට අත්තකෝ ඒතන් උග්ග ධනච එත්තට මුක්ගෙනී ඕකත් ධනයක් නම් තමයි නේතන් අත්හීති වදාමී මං ඕෝකට ධනය නෙවෙයි කියන කියන්නේ තංචකෝ ඒතන් උද්ග දනන් සාධහරණ අක්ගිනා එවනට ඔග්ග හිතන්ට ඔය කියන ධනය ගින්නට සාධහරණයි නේද එමොකද පිඟතුනේ ගින්නට සාධහරණයකිවි හදිසේ ගින්නක් කැවිලි ආාවත් ඔය කියන්න වූ ධනය ඒ ගින්න ඉදිරියේ ඇවිලී වෙනසී යනවානේද එහෙමයි ස්වාමිනිකිව්වා. සාධහරණං උදකේන වතුරක් ජලගැල්මක් සිද්ධ වනත් හෙමුවේ කියන දනය. ඒ ජලගැල්මටත් ඒ වතුරටත් සාධාරණයනේ ද සුනාමි වේසන ආවා. සුනාමි වේසනයට කලින් මිනිස්සුන්ට තිබුණු මහ මන්දිර. ඒ වේසනේ ඇවිල්ලා. සුනාමි වතුර පහර යළි ඇදගෙන යනකට ඒ තිබුණු මන්දිරනේ මිනිස්සු ආභරණ පැළැඳගෙන හිටපු ලස්සන්න සරීර තිබුණා ඒ සරීරාරගෙන ගිය අගංවතුරනවා ගංවතුරාපොම මිනිස්සුන්ට තියෙන සකල දේපල සම්පත් වෙනසීලා යනුව පේනවා නායම් සිද්ධ නෝ නාය මිස්සරහ මිනිසුන්ගේ දේපල සම්පත් වෙනසිලා යට වෙලායිනො පේනවා සාධහරනයි මේවා අපි අපේ අපේ කියලා හිතාගෙන හිටියට මහා ගිනි ජාලාවලට සැනෙකින් අපි සන්තක ධනී නසන්න පුළුවන් සොරසතුරුව සහල්ලාවට තමන් හතුරන්ග ගෙවලොට ගිනි තියෙනවා ඒ විශාල න්දි රවරුදු ගනන් හේසිල හදපුවා එක ගින්නයි වෙනසිලා යනවා. මේ කාලය තියෙනවා යොක්්‍රයෙන්වල යුද්ධයා. බලන් කාලයක් මහා ආනු භහවස්තිබුන් නගර ලස්සන නගර ඒ නගැරල තිබුණ විාල බිල්්ඩින් එහෙ මෙහෙ බෝම්භ පාතිතයෙනවා ඒ බෝම්බෝල ගිනි ජාලාවලින් සැනකින් අරවා විනාස කළදානවා. දකිින්ද මේවා මේ අපි ජීවත්වවෙන්න ලෝකයයි. ඒ ලෝකේමයි මේවා වෙන්නේ ය බිල්ඩ නොල ිනිස් ජීවතවෙච්ච මනිසන්ට සිහිනයක්වත් තියෙන්න නැතු ඇද. අපේ මේ බිල්ටින් ගෙන ගනීවී අපිට මේ දේපල සම්පත් නැතිවීයා වී අපි සරනාගතය වූ බවට පත්වය වී අපි අසරය වී කියලා අදහක් වවතේ මිනිසුන්ට තියෙනෙන්ද ඉතන්න මේවා කල්පනා කරන්න. තුරකි රටේ බොහුකම්පනයකුණා තපපර කීපයක් ඇතුළේ ඔකෝම වෙනසී ගියා. මහ දේපල සම්පත් තිබිච්චි මිනිස්සු කිසිවක් නැතුව පාරට වැටුණා. ලොක වෙලාව ලැන්නේ පින්ගතුන මේවා වෙන්න. මනුසේ ටික ටික පිරිහිෙනවා කියල කතාවක් විතරන්න ෙමේ ලක තියන්නේ එක පාර සම්පූර්ණ නැතුව යන්න පුුව ලන්න බුදුරජන්හස වදාලෙක කොච සති්‍යති කෙලලා ඔය ධනය ගින්නට සාධාරණයි ඔය ධනය ජලයට සාධහරණයි සාධහරණ රාජහි ඊළඟට ඔය ධනය ආණ්ඩුවට සාධහරණයි නේද කෙහවා ආණ්ඩුවට ඕන වෙලාවක වවා වෙනස් කරන්න පුළුවන් දන සම්පත් තියෙන ඇයෝ නිර්ධනයෝ කරන්න පුළුවන් නිර්ධනය ව ධනවතුම් කරන්න පුළුවන් දුරුවලයෝ බලවතුන් කරන්න පුුවන් බලවන්තයෝ දුරුවලයෝ කරන්න පුළුව ම අන්ඩුවල්ඩ හැකවත් තියවානද දට වඩා හැකියාවක් කලා තිබ්බා. ඒ කාආදිපති බලයන්නේ ගොඩක් කලා ඩේ කල තිබි. රජෙක්කන්නේ රජාට හිතුනුත් එෙම අරපුද්ගලයාවම නිර්ධන කරනවා කිය නිර්ධන කලා. රජා හිනත් තේ පුද්ගලව රටින් නිරපනෝ කියලා නෙරපුවා. රජර හිතතුනොත් එෙම මිය පුද්ගලයාව ගාතනය කරනවා කියලා ගාතනය කලා.නහෙම බලය තිබන සාධහරණයි. සාධාරණන් චෝරයෙහි. ළඟට හොර හතුරන්ට උනත් සාධාරණ ඉනේද කෙවා. තමන් සමහලවට අවුරුදු ගාන වෙහෙසලා මහන්සි වෙලා සෑහෙන කැපකිරින් කරලා තමයි ඔය ව්‍යාපාර පටන් ගන්නවා දන සම්පත් එකතු කරනවා. අනේ හොරුන්ට ඕෝකට යන්නේ හෝරා කීපයයි හොරකන් කරනවා. බලන මිනිස්සු කැපවෙලා මහන්ස වෙලා කාලාන්තරයක් තමන්ගේ පඩියෙන් කියී කිය කිය හරි එකතු වෙලා බැංකුක තැන්පත් කරනවා හොඳ පොලියත් දෙන්න බැංකුවක් කියලා කිවට පසේ මිනිස බැංකූ තැපත් කරනවා අන්තිමී දවසා කාරංචිනවා තමන් සල්ලි තැන්පත් කරපුු බැංකෝන ඇති වෙලා එවෙන්න ද එතකොට අරු මනුසියා කාලයක් මවාගෙන හිටපුද්දී මේ සිහින ඔක්කොම ටික එක සැන්නෙකින් වෙනසල යන්න ඇද මේවා සිංගතුන අපි ජීවිත කාලය ඇතුළේ උුණානේ අමුතුයවා නෙවෙයින ද මේම බලන්න දකින්න. මේ වහිම වෙනවා. හොර හතුරන්ට්‍ර හරි සැනකින් අපි මේ අපේ අපේ කියලා හම්බ කරන දනසම්පත් වනසන්ඩ පුළුවන් සාධහරණං අපිේ හිදායාදෙහි ඊළඟට අප්‍රි අමනා පොවුවන්ට ඔය දනසම්පත් දායාදවන්න ඇැඳ කිලෙව. ඇදැමලාවට හොද වැදගත් පවුලක උපදිනවා. කුල අගුරක් බවට පත්ති දරුවේ. ඇැම්දරුව උපදිනවා ඒ දරුවා උපන්නට පස්සේ ඒ උපදින දරවා සමහරල්ලාවටයාගේ කර්ම විපාකයකින් මොක්හරරි දුර්ල්ලප ගණය ලෙඩක් කරන්ගෙනවා. ඇතරමිතින් කරන්න දෙයන්නේ දෙමාපියන්ත්‍ර තමන්ගේ දරුපෙටිය දරවා බේරගන්ට සෑහෙන වියදන් කරන්න වෙනවා. අපි දන්න සිදුවිම්තිනෝ පිංගතුනි. ගුඩාක් සල්ලි තිබ්බ අම්මල තාත්තලාට. මට උපදිච්චි චුටි දරු පැටියා නිසා යටට වියදන් කරලා වියදං කරලා වියදං කරලා පාරට වැටින්ට සිද්ධවෙච් අවස්ථාපිදරන්නවා. ඒගේ ලඩේ හොඳ කරගන්නඩ යායට නොෙක් සැත්කම් පරීක්ෂණ ඒ මේට වියදං කරලා අන්තිමේ අම්මට සාතරේ පාරටුම් වැටට වෙන ඔක්කුම නැසු යනෝ සමහර අවාසනාවන්ත සිද්ධි තියෙනවා. ඒ දෙන්නට පාරට වැටෙන්ට වෙනකොට ඒ දෙන්න අච්චර කැප කරලා සල් වියදං කරපු දර පෙටියත්මියීම උදුම සංසාරය මේක ඔය සිදුවීම් පින්වතුල බලන්න ඕන හොයන්න ඕන නිකන් නිකා මේ මොකුත් නොදන්න අන්දයෝගගේ නම් මේ ලෝක ජීවත්තෙන්ඉිපා. තමන් ජීවිතය ගතක නතර පින්වතුනිි බලන්න හොඳට ඇසරලා අනි මිනිසුන්ගේ ජීවිත කතා යන විදි හරේ මනිසුන්ගේ දුකත් ඔය හදවත්වොට යම් පමණකට සංවේදිී කරගන්නට. දුක්කිිද මිනිස්සු දුක්කි දින්නේ කැත්තිෙන් නෙම ඒ නිසු හිතා මතා දුක් ඇඟට කඩාපාත් කරගත්තත් නෙමි අපිට තේටි කිහිම වඩ පුළුවන්. ඒ නිසා ඒවා අපි හොඳට නුවනින් දකිමින් ජීවිතය ගත කරට නැතැම් මෙලාවට දරු පැටිය උපදිෙනවා ඒ උපදින දරුවා මොකාහරි මේ නොසන්ඩාල ක්‍රියාවට හරුව වෙනවා දනම්පත් වෙනසෙන එක්කෝ කුඩු ගහන්න හුරුෙනවා මද්‍රවයකට හොරුවෙන ඉතාම කෙටිකාලයක් ඇතුළේ දනසම්පත් ඔක්කොම වෙනසල යන සමහර මහා දනවත් මිනිස්සුඉව. ඒ දනවන් මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් මන්දිරවගේ තියෙන කාල තිී නොටි කාලයක් යනකොට පේනවා. ඒ ගෙවල් සමහල්ලාවට විකුණලාදාලා වෙනය පදිංචි වෙලා මොකද කියලා හොයල බලන්නකොටයි තේරන්නේ. දරුවෙක් මද්‍රව්වකට ඇබ්බැහෙවෙලා. ඒ මද්‍රව්ේ නිසා මර ඔක්කොම දේපල වනසලා. තමන්ගේ ඇස් දෙක ඉස්සර හා. හමන් හරි හම්බ කරප්පු ධනය වෙනසෙන හැටි තාත්වලට බලාගෙන ඉන්න වෙනවා. පුත්තු ධනය වනසනවා තාත්තලා ගැස්සිසරහා. පුත්තු ධනය වනසනවා අම්මලාගේ ඇස්තිස්සරහා. කොච්චර මේවා වෙනවාද. මේවා අදටත් මෙහෙම නෙමේද. ධනසම්පත් නසන කුලාගුරක් කාවත්තිහම අප්‍රිය අමනාපකිනිෙ ඒක දායාද කරගන්න සමහර වෙලාවට නුසිියෝ ොකූ ෙවල් හදනවා තමන්ගේ ඉඩම කියලා හිතාගෙන තමන්ගේ අම්මල තාත්වල තමන්ට පොඩිකාලෙ දායාදකරපු ඉඩමි ලොකුවට ගෙවල් හදනවා. පස්සී තමයි එයාලට තේරෙන්නේ දැන් අපිට මතකා එහෙම සිද්ධිය. පස්සේ තමයි යාලා දැනගත්තේ. එයාලට හරියට මේක ඔප්පුෝකින් බාරදීලුනෑ. මේ ඉඩම. ඉඩමි ඔඋප් ගෙන ලොකු අවධානෙන් නැතුව එක මහත්තේ. තමන්ටම ගෙවල් නිර්මාණය කරන හැකියාව තිර නිසා ඒව සම්බන්ධිමුත් වෙනකාගින්වත් මේ අහල බැලුවිනේ තමන්ම භූමිය සකස් කරගෙන තමන්ම ගෙදර හැදවා තමන් හොද පිළිවෙලට ලොකුටගේ හදාගෙන යනකොටයි වෙනම ප්‍රශ්නයක් පැත්තකන්න විල්ල යෙන්නේ. ඒ ඉඩ මයිති වෙන මනුස්සයකුට එතකොට බලන් අවසානයේ ඒ ඉඩ මේ ප්‍රශ්නය වෙනුවෙන් නඩු කියලා මහතයට හම්බ කරපු දන සම්පත් ගොඩාාවක් නැතුූ විය ඒක බේරගඩ සෑහෙන කාලයක් අවුරුදු ගානක් ඒ ඉඩන් අඩුව වෙනුව වියදන් කරන්න සිද්ද වුණා වෙලාවට අසසාන මොහතති කොහොමරි තමන්ගේ ගෙදරයි ඒ ඉඩන් කැල්ලයි බේර ගත්ත ඒ වෙනකොට ගෙවල් දහයක් හදන්න තියෙන වියද එයාට ගිහිල්ල. ඒක එනිසා අපි හිතනවාට වඩා පිංවතුනේ මේ ලෝකයේ යන ක්‍රමි හාත්පස වෙනස් එකක් ඒෙන්න ඒ නහි මං්ඥන්ති යංයං විදිහෙකට අපි හිතං උන්නත් තතුවූතන් හෝති අන්ඥතා වෙන්නේ හිතන්ඩෙවත් නැති දේවල්. ඒතා දෙසෝ විනාභා වූ තියෙන්නෙම වෙනස් වෙන ලෝකයක් පස ලෝකස්ව පරියායක් මේ ලෝකේ යන ක්‍රමේ හොඳ නුවනින් දකිමින් ජීවත්තෙන්ට. ඒකමයි අපට තියෙන රැකවරණේ වෙන පිහිටක් නෑ. එනිසා බුදුගෙනකුගේ දහම්පදය අහන්ට ලැබෙන කොටවත්. ම මන් ජීවිත ඇත බභාවේ තේරුම් ගන්ටඕන උගමහා එමැතුමාට කියනෝ බුදුරජන් වහන්සේ උගේනී. ඔය කියාපු මහා ආශ්චර්මත් ධනය මහා අත්භූත ධනය ගින්නටත් සාධාරණයි නේද ජලටත් සාධාරණයිනේද ආණ්ඩුවටත් සාධාරණයි නේද හොරුන්ටත් සාධාරණයි නේද. අපි අමනාප කෙනෙකුට දායාද වඩත් පුුවන් නේද. එතකොට උග මහා එමැත්තුමා කියනවා. ස්වාමීනී භාග්‍යතුන් වහසේ ඇත්ත. ඔයකෝම දනසම්පත් වැනසිලා යන්නු පුළුවන් තමයිස්වාමිනයක ඇත්ත කිවවා බුදුරජන් වහන්ස වදල්ලා සත්තකෝ ඉමානී යුග්ග ධනානී එවුනාට උදගනී සම්බුධ ශාසනය ඇතුළේ ධනසම්පත්තියෙනවා හතක් අසා ධහරනානීයක් ගිනා ගින්නකට බෑයි දනී වනසන්ට අසා දහරනං උද කියේන වතුරටත් බෑයි දනේ නසන්ට අසා ධහරනානී රාජුහි රජවරුන්ට තා්ටුවටත් බෑ ඒ ධනේ හොරින්ගන්ඩ අසා ධහරනානී චෝරයෙහි. හොරුන්ටත් බෑ උග්ගෙනී ඒ ධනයනං තමන්ගෙන් පැහැරගට අසා ධහරනානී අපියේෙහි දායාදෙහි අප්‍රි අමනාපගෙනකුට කවදාවත්යේ ධනහි දායාද වෙන්නේ. ආංහිෙම ධනයත් තියෙනවා කතමානි සත්්‍ය මොනවාදඔය හත ඒ වට තමයි කියන්න පින්ඟතුනේ සත්ත ආර්ය ධන මොනවද මේ සප්තාරය දන සද්ධහා දනන් ශ්‍රද්ධාව යනු ධනයකි. සීල දනන් සිල්වත්කම ධනයකි හිරිදනන් පවට ලැජ්ජාව යනු ධනයකි ඔත්තප්ප දනන් පවට බයද ධනයකි. සුත දනන් දහම් දැනුම යනු ධනයකි, චාග දනන්, දම්පිදීම යනු ධනයකි ප්ඥා දනන් ප්‍රඥ්ඥාව යනු ධනයකි මේ තමයි දන සම්පත්හත්. ඔන්න ඔය ධනේ නං එක ගින්නක් නෙමේ ගිනි දාහකාවත් ඔය ධනය නැසෙන්නේ නැත යම් කෙනෙකු ගෙනගේ ්‍රද්ධාව තියනව නම් බුදුරජාණන් වහන්සි ගැන ඒ ශ්‍රද්ධාව තියෙන කෙනාට කිසි කෙනෙකුට බෑ ඒ ශ්‍රද්ධහ සම්පත්තිය එයාගින් පැහැරගන්ට. එයාගේ ශ්‍රද්ධා සම්පත්ති බාහිර කෙනෙකුට නසන්ඩ බෑ. එයාගේ ශ්‍රද්ධාවම හැමදා මෙයාලග ආරක්ෂාවනවායක වෙනසෙන්නේ. බලන බුදුරජාණන් වහන්සගේ සම්බුද්ධ ශාසනී තුළ භාග්‍යතුන් වහන්සේ ගැන අප්‍රමාණ හිත පහදුවගෙන හිටපුගෙනෙක් බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයන් අතර විශේෂ ශ්‍රාවකයක් පංගතුන සේනියෝ බිම්බිසාර මහාරජුරුව ද මඟදේම අධිපතිය. මඟදාාධිපති සේනය බිම්බිසර රජුරුවෝ ප්‍රතාපත රජක් විදිර ජීවත්ව වනාට ඔහුට මරණය එනිි හොමද. බලන්න තමන්ගිම පුතා සිපිරිගීදානවා. තමන්ගෙම පොතා කෑම අත්තිිටෝනවා. කණ්ඩ දෙෙන්ට තහනක්. අවසාන පිංග තුළ හරතිනෝන රාජකීය බිසව අත්තුල ඉදුුල් තවර ගන්න කකිනවා. කෑම අබරලා ඒ කෑම අතේ මෙහෙම තවර ගන්නවාකිනවා. අත්තුල කෑම තවරගෙන රජුරුවම් ගෙනඟට යනවා. අත් දෙෙක වහගෙන කිනවා යන්නේ. අද දෙෙක වහගෙන ගෙහිලලා රජුරත්ක තනින් කතා කරන්න ුවමනයි කියෙන. රජට මේ දෑත් දිගු කරනවා. අර අත්තුල තැවරුුණු දේවල්කි නො රජුර අනුභව කළින්. එච්චර වද දුන්න කවු්ද පුතා. තමන්ටම දායාද වෙච්චි. අමන්ට දාව උපම් පුතා මේ කවරකුටතු පින්හුතුන මෙහෙම වෙන්නේ සෝතාපන්න ස්්‍රාවකයකුට. එනිසා ජීවිතය ගෙන බොලොද විටරන්න හිතල තියන්න හොදන අපි ඉතින් අපි දම්පින් කරනවා නිසා අපිටහම කරදලවන්න නැතිවී එහෙම ඉතන්න හදන. මේ ජීවිතය කියලා කියන්නේ කොයි විදිහේ මුහුණ දීම්වලට අපට ඉස්සරහට වඩ වෙයිද කියලා අපි දන්නේ නැති එක අද තියෙන ලෝකය හෙටත් ඒ විදිරනු තියෙනවා කරහතාාවන්නේ අද සුන්දරව තියෙන තැන හෙටත් සුන්දරව තියෙනවා කියලා කතාවක් නෑ. අද ලස්සන තැන හෙටත් ලස්සන්ටුම තියෙනවා කියලා කතාවක්නේ. මේ ජීවිතය කියන එක හැම තිස්සෙම වෙනස්වීමක් මතු පදනක් වෙලා තිය නො වෙනස්වවී වෙනස්ව වෙනසු වියනවා. අපි අද ගෙවල් දරවල් හදලා තියෙන තැංවල පින්ගතුනේ සමහල්ලාවට මීට කලින් ඈත් අතීතේ මහ මන්දිර හදලතියෙන් නැති. එවවා අදනේ අද වෙන ගෙවල්. අනාගතේ ඔය ැන්වල සමහල්ලාවට ගෙවල් දරල් නැතු කුණු කන්දක් ගහණන්ඩත් බැරිනය ගවුරහරැවිල්ලා. එහෙම නෙමේද මේවා වෙන්නේ. එනි ස අපි හොඳයට අඳුන ගනින් ඕනේ මේ ලෝකයේ යන්නේ මේ ක්‍රමේට අයි කියලා. බිම්බිසාර රජරුවට තිබුණු හෙම දේම උදුරගත්තනේ රාජ සම්පත්තිය උදරගත්තා රජු ති සාමාන්‍යෙන් බොජුන් අනු බව කරලා සැසිල්ලේ ඉන්න තියෙන සභාවේ උදුරගත්තා රජුරන්න තිබුණු නිදහස උදුරගත්තා හිර කළා රජුරුවන්ම දකින්ට යන අයෝ සීම කළලා අන්තිමේ අම්මටත් අහංි දෑම අමටත් හන. අන්තිමේ තමන්ගේම පියාග යටිපතුල් පලන්ට අන කළා පියාගේ යටටිපතුල් පලල පැලූ යටිපතුල් ඇතුළට කකුල් දෙක පල ඒ ඇතුළට ොු ිස්දහන්න කියලන කළලා පුච්චරේදන දුන්නද. හැබැයිඒ කිසිම වේදනාවකට රජුගේ හදවතයේ තිබුණු ශ්‍රද්ධාව නසන්ඩ බැරෝගිය. ශ්‍රද්ධාවට හානි කරන්න බැරූගියා. ශ්‍රද්ධාධනය යොක්ත සේනය බිම්පිසාර මහා රජ්ජුරෝ මියපරලෝ ගිහින්. ජනවසභය නම් වූ දේවරාජයා වෙලා උපටන. සද්ධා ධනන් ්‍රද්ධාව යනු ධනයකි ඒය ගිනි දහසකටත් නැසිය නොහැක්කේය. ඒ ධනය මහා ජලදහරාවකටවත් නැසිය නොහැක්කේය ඒ කෝටි ප්‍රොකෝටි ගණම් හොරුආාවත්. ආණ්ඩු පිට ආණ්ඩු මාර වුුණත් ඒ ධනය නැසෙන්නේ නැත ඒ තමයි හැබෑම ධනය පින්තුනි ශ්‍රද්ධාධනය දධා කියලාලකිව සද්ධහති තාගතස් බෝධීං තාගත බුදුරජාන් වහන්සගේ ඔබෝධය අදාගනීම ශ්‍රද්ධාවයි. ඒ කේච බුද්ධම් සරණන් ගතාසේ සම්බුදුරජාණන් වහන්සේව ශ්‍රද්ධාවෙන් කෙනක් සරණ ගිහින්නන් ඉන්නේ නතේ ගමස් සන්ති පායි. එයාගේ මරණින් මතු ජීවිතයේ එයා අපපායන්නේ නැත පහයේ මානුස්සන් දේහන් දේවකායම් පරිපූරෙස් සන්ති මනුස්ස සරේරය අත් හරිද්දී එයාට දෙවරැකවරණ තිබේ. පිඟතුල හිතන්ට මිනිස්සිරුර අතහරිනකොට දෙවරැකවරණ ලැබෙනවා කියන නිෂ්ටාව බුදුරජුන් සරණ ගියාම තියෙනවා අනන් එයාට මේ ජීවිතය කොච්චර සැපක් ඇද. හාමාන්‍ය ජීවිතය කොච්චර සැපම්පත් තිබනත් මනස්සෙකට ඒ යන සැපම්පත්තුලින් ඒ මනුස්්‍යයා සුගතිය අනවාගල නිෂ්ාාවති නොද මට මෙචර සල්ිතින ඒසා මං ඒ කාන්තින් සුගති. මං මෙචර උගතේ කේනිසාමං ඒකාන්තන් සුගති. මට මෙචර ඥාති සමුවෙන්වා ඒක එනිසා මං ඒකාන්තින් සුගති ම මෙචර ප්‍රසිදධ චරිතය. ඒ මන් සුගතිය කියන නිෂ්ටාවත්තිී නොද නෑ. හැබයි බුදුරජාන් වහන්සේ සරණ ගියොත්. ඒ ්‍රද්ධාව තියනක නට නිෂ්ටාවත්තිය න මම් බුදුරජුන් සරණ ගියා ඒ සරණගේ මා මරනිින්මත්තු සුගතියේ යන්නේීමය ති බලන්න ්‍රද්ධාවගයන්න කොහොම දනයන්ද. අපි මේ සාමාන්‍ය ලෝක අතපත ගාන ධනයන්ට සමාන කරනු අතියා ගාවන්ඩුවෝොත් බෑ ඒ ධනය එච්චරානු භාව ධනයයක්. ඒ ශ්‍රද්ධා ධනයෙන් තමයි මේ ලෝකයේ පරම සැපේට පත්විච්චි රහතුම් බිහිවුුණේ ඒ ධනයෙන් තමයි සෝවාන් සකදාගාමී අනාගාමී උතුම බිහිවුුණේ ස්්‍රද්ධා ධනය නිසා ස්්‍රද්ධහ ධනය කුච්චර බලවත් ධනයද කියන්නේ අංගුල්ලි මාලලා මුනිවරුන් බවට පත් කලා ඒ ශ්‍රද්ධා ධනේ කිසා ගෝතුමීලා පටා චාරාලාගේ ගිනි නිවාදැමවා ඒ ධනය. නොයකුත් දුෂ්චරවතුලට යොමුවෙලා හිටපු අය දුෂ්චරිතය මිදෙව්වා ඒ ධනය එබන්තු ධනයක් ශ්‍රද්ධහතන්නයි. සීල ධනය සිල්වත්වීම දයට කයින් සිල්වත්තිනුව නං වචනයෙන් සිිල්වත්තිෙන වනන් තමන්ගේ ආජීවයේ සීලවන්තකරගන්නව වන යගේ ඒ සීලවන්තකම ධනයක්. කාඩෝ පැහැරගණඩ බැරි ධනය අහිමිවෙන්නේ නැති ධනයක්. අවුරුධ දාසේ තරුණයා චත්ත චත්ත තරුණය ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේව හම්බුවෙන්නේ මරණයට පැවභාගයක් වගේ තියෙද්දී. එයට ලොකු කාය තිපෙන කහවනුවගේෙකුත් අරගෙන තමන්ගේ ගුරුගෙ දෙෙටියන්ට පිටත්වේ ලවරදුද දසයයි තරුණු වයසේ මැරයි කියලා හිතන්නවන්න නැති වයස ඒ අරගෙන යනකොට චත්තට වාසනාවට බුදුරජාන් වහන්සේ මන ගෙුණ චත්තට කතා කලා භාගතුන් හසමි චත්ත මෙහිටෙන්ට කිව්වා තමන්ගේ නමින්ම බුදුරජාන් වහන්සේ කතා කරනකොට චත්තට සතුට හිතුුණා චත්ත භාගතුන් වහන්සේ ළඟටවිල්ල වන්දනාගලා බදුරජන් වහන්සේ ඒ චත්ත කියන්න තරුණයාට තෙරුවන් සරණ දුන්න සීලේ දුන්නා තෙරුවන් සර ගිහිල්ල සෙල් සමාදාං වෙලා පියවර කීපය යන් හම්බුනේ උපරිම පැබාගයක් ැන්ටදී හොරු ටික්ම අතර මගදී ධනය අරගන්ට ඔහුට පහර දුන්නා හොරු ධනය පැහැරගත්තා හොරුන්ට සාධරණ හොරු අරංගිය ඔවනගතිමුණු රන්කාසි හරු අරගගිය ොරුන්ට සාධරණය ඉදනී. හැබැයි හොරුන්ට සාධර නැති ධනයක් ඔොහුළඟ තිබුණ මනො අදේ ශ්‍රද්ධා ධනය තිබුණ සීල ධනය තිබුණ ගණ්ඩවරූ ගියා. ඒ ශ්‍රද්ධා ධනය සීල ධනය චත්ත තරුණයාව දෙව්ලවාරගෙන ගියා චත්ත මානවක දේවපුත්‍රයා බවට පත් වනා. බලනට කුඩ ජීතකත් තිම් පින්ගව වන මට්කු්ඩල මැරන්් ඔන්න ඉන්න කියරලා ුදුජාන් වහසේ දකි. දධාවක් ඇතිවුුණ ඒ ්‍රද්ධ ධන මට්කුන්ඩි දෙවලු වගෙනගිය. ඒකයි. ඒනිසා ඒ තමයි දනසම්පත් හිරි දනම් හිරි කියලකිව්ේ පවට්ට ලැජ්ජාව ධනයකි. තමන් කයින් පව්කරට ලැද්ජහිනං ඒක තමන්ට තියෙන ධනයක්. තමන් වචනයෙන් පව්කරන්ට ලැජ්ජහි නං ඒක තමන්ට තියෙන ධනයක්. තමන් හිතින් පව් හිතන්ට ාපී හිතුවිලි හිතන්ට ලෙද්ජයිනම් ඒකත් තමන්ට තියෙන ධනයක් නොඒක අකුසල්වට තමන්ගේ ජීවිතය වැටෙනවාට තමන් ලැද්ජයිනම් ආංගේක තමා සන්තක ධනයක් ඔබට තමයි ධනය කියලා කියන්නේ ඔත් අපප්ප දනන් පවට බයද ධනයකි කයින් පව් කෙරෙනවාට වචනින් පව කෙරෙනවාට හිතන් පව් කෙරෙනවාට නොයෙක් පාප කරමුණලට මන්ගේ ජීවිතය වැටෙනවාට කෙනෙක් බයයි ආංගේකයායට ධනයක් ය ධනේ පංගතුනේ රැකගන්ට ඔය ධනය වැඩිදියුණු කරගන්ට පවට ලැජ්ජාවට පවට බයට සම්බුදු සසුන ඇතුළේ තවචනයක් කියනවා දේවදරම කියලා මනුස්සයකුට ඇතිකර ගත හැකි දේවදරම ඒ දේවදරම්තම හිරියතක් ලැජ්ජා බය ඒළංඟට සුත දනන් ස්ෘත කියලා කිවේ පිගතුනේ දහම් දෙනුම සම්බුදු කෙනෙකුගේ ශාසනයක් ඇතුලෙහි බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කරපු දහම් පද තමන් මතකේ රඳවාගෙන ඉන්නවනන්. ඒ ධර්මේ මෙනෙහහි කරනුවනංවා මේක තමන්ට ධනයක්. මංහිතන්නේ මේ වර්තමාන කාලයනං අපිට කල්්‍යයානු මිතර සම්පත්ති නිසා ලොකු ආසනාවක් ලැබුණ ඒ ධනවත්ක මහදාගන්ට ස්ුෘත ධනය හදාගන්න ලොකු අවස්ථාවත් තියෙනවා. ඒ අවස්ථාව තිීන මුහති. ලුවවාන්තරන් ශෘත ධනය හතාගැන්ට බනහන්ට බණපුොත් කියවන්ට කියවන බණ මතකතියාගන්නට අහන බන මතකතියාගන්නට ඒවා මිනෙහි කරන්නට ශෘත ධනී ගොඩා කොටිනක. සෝතානු දතකින් සූත්‍රයේද බුදුරජන් වහන්සේ වදාලා ඔන්නේ අම් කිසි කෙනෙක් හොඳයට බණ අහනවා සුතා අහපු බණ මතකතියාගන්න දතා ඒ බණ අමතකවට නොදී වචනය පුරදු කරන වචසසා පරිචිතා ඒළඟට ඒ වචනයෙන් පුරුදුකරපපු බණපද ඔය තම විවේකෙන් ඉන්නකොට හිති මෙිනෙහිකර කරන්නවා මනසානු පෙක්කිතා. ය මේ සාමාන්‍ය ලෝකයේ යන රටවත්තක්ක සංසන්ධනය කරර බලබල ධරමය සත්‍යයක් ධර්මය සත්‍යයක් කියලා දර්මානු කුල දෘෂ්ටයක් හදාගන්න නොයකට කෙනවා දිට්ටිය සුප්පටි විද්ධහා. ආං ඔොහොම ඉන්න කෙනෙක් හදිසියම මියපරලෝ යනවා. මරණින් මත්තයා යනවා කියනවා දෙව්ලොවට සුගතියට. දෙව්ලොවේ ගියාට පස්සේ හොඳට සිහිකල්පනාව බලවත් දෙවි කෙනක් න්නම් එයායට එහහි ගියප ගමන් සී උපදනවා රෝ ම මේ ද්ලවට ආාවේ මං බණයහුවා. මං ධර්මය හැසිරුණා මන් දම්පින් කලා මං ඒකයි මෙහෙයාව කියලා. එතකොට යාට යළි අවස්ථාවක් ලැබෙනවා. ඒ උපදින දෙව්‍යලෝකයේ දිව්‍යකාමයට වසගවෙ න්නැතු ට පිළිවෙත් පුරන්ටවස්ථාවල් ලැබෙනවා දැ හිතන්න පිළිවෙත් පුරන්ට ලැබෙන අවස්ථාව පිගතුති අපටගේ පොඩිකාලයත්ද. අපිතුම අපිට මේ මනුස්සලෝකය ඇතුළේ ධර්මය හැසිරෙන්ට ඕන කියලා හිත පිහිටුවාගෙන බලවත් හිතකින් ධර්මය හැසිරෙන්ට උනත් තියෙන්නේ කොච්චර පුංචි කාලයත්ද අප තියන්න පුඩ්ඩි කාලය. උපරිමකොට අවුරුදු අසුව කසුපහකින් අපේ කාලය හවරයි න දෙවලවක තෞතිසාාවගෙන හිතන්න. තෞතිසාාවේ එකක් දවසක් ගත වෙන්ඩ මනුසුලෝකින් අවුරුදු සීයක් ගත වෙනවා. එහේ කෙනෙකොට ධර්මේ හෙසරෙන්ට හිතක් පිහිටියොත් කොච්චර කාලෙ තියනොවද. ඒකයි. බැරිවෙලාවත් ඒ දේවපුත්‍රයායට දෙව්ලොවේ ඉපතිනා එක පාර මතක් නොවනක් දෙවලොව තිීනෝ කිය නො මෙහෙම අවස්ථාවක් දැන් අනි දෙෙවරු ධර්මය කතාාවෙනනේ අනි දෙවුරු ධර්මය කතතා වෙනකොට සමමාන්ට. දිියලෝකනින් දෙවර ල ධර්ම තා කරනවා. ඒ කතාගෙනකට මෙයාහාහගෙන නහගනනිින්දමයාට හරියට අහලපුරුදුූ බෙරහඬක් ඇහෙනවා වගේ අහලපුරුද්දු සංකනා දෙයක් ඇහෙනවා වගේ මේ බණට හිතයනවා කියනවා. මම්මි වූ අහල දයනවානේ කියලයටට හිතයෙනවා. ටිකක් කල්පනනාග නොට යාු මතක් ෙනවා හප්පි මම්මේ දවුණලෝකට එන්ඩ හේතුුණෙ මම් බනය හුවානේ. ආ එයායට යලිත්තතාවත් ධර්මී හැසිරට පාර ඇරෙනෝ. එහමටත් මෙහමත් එන්න පුුවන්ගෙනවා ඒ දෙව්ලවට ගහිල්ල මෙයා ඉන්න මෙයාට බන මතකෙන මුකත් ැ දිවිය කාමයෙන් සතුටය වී දිවී අපසරාවියුත්තක මත්ව දැමය ඉන්න.ඉදිද්දි අහම්බට දේව පුත්‍රයක මුණ ගැහෙනවා අයිකො වදක්කො මන ගැෙනවා ඒ දෙවදුව ඒ දේවපුත්‍රයා මෙය මඳන ගන්න. අඳනගැන ලඟට ඇවිල්ල කතාක හානේ මතක නැද්ද ඔයාට. අපි ඒ කාලේ එකටම බන ඇහුව මතක නැද්ද එකට පෝයට සිල්ගත්තා මතක නැද අිනු පෙන්වතුල්ලා එක වෙලා ධර්මදානාදී පින්කං කරනවා. ඔ එක වෙලා ධර්මදාන පින්කං කරණය දෙව්ලව දි මුණ ගැුණු මතක නැද අපිීම ධර්මදාන කළ එකතු වෙලා ගහම අඳනගත්ත කෙනා අනිත් කෙනට සිය උපදනවා කියෙන හරිර මේ වගේ. චූටි සන්දිය එකට සෙල්ලන් කරලා මොන්ටි සෝරහම ගිහිල්ල. එකට හිට යාලෝටික ේ කාලෙක ති රැ කියයා හෙමරන්න රස්සලා රටරාජී වල ගිහිල්ල කාලාන්තරයකට පස්සේ කොහින් හරි හම්බුවෙනෝ ඒ හම්බෝනාම එක්කනකට අමතක වන්න පුළුවන් එකකෙරකට අමකගෙන්න්න පුළුව අන්ඳරගන්ඩ බැරින්න පුුව හැමැයි දමකෙන කිය අඳුන ගෙන අඳුරුව ළඟට වෙල කතාකන්න නොමේ මතක නැද. මම මතක නැද්වැට. අපිට අමතකුණ තියලි මතක් කල දින මතක නැද අරස්සවල දෙන සෙල්ලර ඒ සෙල්ලං කරලා මං වැටුම් මතක නෙද. අන්නම මතක් කරනවා. ඒ මතක් කරනුකට අතීත දේවල් හිතට නැග එන්න නැද. ආංි වගේ කියනවා. දරමේ ඇසීම ඇසූ දර්මේ මතකේ රඳවා ගැනීම එ හොදදට බලවත්ව විශ්වාසී පුරුදු කිරීම ශරෘත්ත ධනයයි. ධනය හරරි වටිනු. එනිසා පංගතුනි ඒ ුරෘත ධනය අප හදාගත්තු ත්තිීම කාඩෝතයක පහැර ගන්නත් ද. ඒක අපට සැපේ බවට පත්තිනවා ඉනඟට බුදුර ජහස ව දාලා චාගන චාග ධනය කලා කිව මොකක්ද තියාගය දම්පැම් පිදීම ඇත්තටම බුදුකෙනුකුගේ බණපදයක් නාසන්ට පංගතුනේ දන්දීම ධනයක් කියලා අපට කවදාවත් තේරුම් ගැඩලබන්නේ මා දන්දෙන්ට අපිට ධන වියදම් වෙනවා. දන්දෙන්ට ධන වියදං වෙද්දී කෙනෙක්කවුවොත් එම දන්දීමත් ධනය කියලා නික එක පාරරික ගලපගට තේරෙන්නේ. දන්දීම ධනය දන්දීමයනු තමා සතු ධනයක් අහිමි නොවෙන ධනයක් දන් නොදෙන දේවල් තමන්ට අහිමි වෙනවා දන් දෙෙන දේනම් තමට අහහිම වවෙන්නේ දන්න නොදෙන දේවල් පින් තුන මට අහිමර යන්න පුොළවා හැබැයි දන්දින දේකව දාවත් තමන්ට අහිමිවෙන්නේ දානය හරි වටින එක. බුදුරජන් ව සේකන දානී වර්ණනා කළේ ආදිත් තස්මින් අග රස්මින් යංනී හරති භාජන. තමන්ගේ ගෙදර ගෙනනිගන්නකට බුද්ධිමත් මනස්සේ ගිනි ගන්න ගෙදරින් වටින පහේ බඩුවක් කෙළියර ීසිකරගත්තු තන්තස්ස හෝතියත්තා අය. එලිය දාාගත්තයක තමයි ප්‍රයෝජන පිෙන පතින්න්නේ නෝජයන් තත් දයිහිඇති, පිචි වටින වස්තු ගෙන හිල්ලුවට පලක්නන්නේ. ඒවන් ආධිපිතෝ ලෝකෝ ජරාය මරණය නැච. ඒගේ නෙවිද කෙ හනො මේ ජීවිතේ ජරාමරණ කියෙන ගින්න ඇවිලෙනවා ගිනිගන්න ගෙදරක් වගේ. නීහරේ තේව දානයන්න තමන්ගේ ජීවතේ නම් වූ ගෙදර ගිනිගන්නවා කෙලා තේරෙනවනන් ධනය නම් වූ බැහරකිරීම මික්මට කරගන්ට දෙන්න හෝති සුනටන් දීපපුදේ හරියට මනාකොට බැහැරකරපු වටින වස්තුවක් වගේ. නොදෙන දේ හම්මොකද නොදෙනෙදේ ගේ ඇතුළේ තියෙනේවා වගේ. ගිනිගන්න ගේ අස්සේ තියනේවාගේ සමයි ද නොදෙද දන් දෙන දේ හැරියට ගිනිගන්න ගෙදෙරීම් පරිසමට බැහැර කරපු දේවගේ. ගිනිගන්න ගෙදරින් යමත් පරිත්සමට බැහැර කරන්නේ කවු දෙෙසාද තමං වුදෙසා ඒක ගෙදරින් එඩියට දාගන්නන්නේ ගේ ගි ඒක ගිනිිග් එපාහ කියලා. ඒවගේ පිංගතුන අපි දන් දෙන්නේ අපි උදෙසාමයි. අපි දෙන දානෙ කවදාවත් අපට අහිමිවෙෙන්නේ. ධානීන් රැස්සිනවා අපිට අහිමි නොවන්න ධනයක්. ම ව දය තමයි හැයිඒ දන ැස්ක කරන තියන්නේ. එක හොඳදට තේරුම්ගත යුතුක. අහිමිවී යන ධනයෙන් තමයි. අහිමි නොවෙන්න ධනේවන චාග ධනය රැකළ යුත්තේ ඒ ධනය තරැස් කර ගැන්න ුවන ඒනකට බුදුරජන් වහස දල පඥා දනන් ප්‍ර්ඥා ධනය යනු බුදුකෙනෙකුගේ භාසිතය ශ්‍රවණයකොට නුවනින් විමසා ලබන ධනයකි. සද්ධහානෝ අර හතන් අරහත් මුනිවරුන්ගේ උතුම් බණපද, සද්ධහානු පහන් සිතින් සවන්‍යුමාසන්ට අපමත්තුූ විචක්කරනු. අප්‍රමාදී වේදහම විමසන්ට ලබතේ ප්ඥන් ඔබට ප්‍රඥ්ඥාව ලැබෙනු ඇති. ප්‍ර්ඥාව ලබන්ටරම් කරනතියන්නේ හොදයට බණහලා බණනුවනින් මිනෙහි කරන එක. ඉමානිෙකෝ උග්ග සත්ත දනානි. උග්ග ඕමොය තමයි දනහත. අසාධහරනානයක් ගිෙන ගින්නට සාධරණ නැති. ජලට සාධහරණ නැති රජවරුන්ට සාධාරණ නැති හොරුන්ටත් සාධාරණ නැති අපි අමනාප කිසි කෙනෙකුට ගත නොහැකි. ඔය ධනයන් හතවනාහි. සප්‍ය ආර්ය ධනයන්නේය බුදුරජාණන්හස වදාන ගාථාවලි මෙහම. සද්දාධනංශීලදනන් හිරේ ඔත්තාපියන් දනන් සුතධනංච චාගෝච. පඤ්ඥාවේ සත්තමං දනන් සරද්ධාවද ධනයකි සීලයද ධනයකි පවට ලැජ්ජාව නම් වූ හිරි ධනයකි පවට බය ඔත්තප්ප ධනයකි. දහම් දැනුම හෙවත් ශෘතයද ධනයකි දම්පැම් පිදීමෙන් ගරැස්වෙන්නේ චාග ධනයයි ප්‍රඥාව යනු මේ දැන යන් අතරී සත්විනි ධනයයැයි. යස්ස ඒ තේ දන අත්තිී ඉතියාපුරිසස්සවා ස්වවේමහධනෝලෝකේ අජයෝදේවමානුසේ යම්කිසි ස්ත්‍රියකට හෝ පුරුසයකුට හෝ, ඕ නොය කියන ධනය තියෙනවා නං සවී මහත් දනෝ ලෝක එයා මේ ලොවේ සිටිනා මහා ධනවතකි අජෙයෝ එහ පරදවන්ට බැරිය දේව මානුසේ දෙවි විිනිසුන් අතරේ ඔහු හැමකල්හි දිනන්නේය අපි මේ රැස් කරන ධනයන් පින්ගතුමි දෙවි මිනිසුන් අතරේ අපට ජයග්‍රහණීම ලබල දෙනවා ඒ දනය අහිමි වෙන්නේ දැ මේ දනයට අපිට තව කෙටියෙන් වජනය කියන්න පුළුවන්න්නේ මේ සප්තා ආරය ධනයටට අපිට කියන්න පුලන් තව වචනයම කක්ද පුුණ්්‍ය න. පින කියන ධනයන. රද්ධාවන්ත වෙද්දිත් පිනරැස්වෙනවා. සිල්ලත් එද්දිත් පිනරැස්වෙනවා. හිරියොතත් පදාගනිද්දිත් පිනරැස්වෙනවා. දහම් දෙනවා කලාගනිින්දිත් පිනරැස්සිෙනවා දන්දෙද්දිත් පිින් රැසිෙනවා ප්‍රඥාව වඩක්දදිත් පින රැසෙනවා මේ පුුණ්්‍ය ධනයයි. න්නේ දේ ගැන බුදුරජන් වහන්සු වදාල්ලේ එක සිද්ධකුණාන පින්ගතුන කොසල්ලා ජුරාගේ මාලිගාව කොසොල්ලා ජුරාගේ මාලිගාවේ හිටියහා සුමනා කියලා රාජ කුමාරිකාවක් ඔය සුමනා රාජ කුමාරිකාවගේ කුසේ දරු පැටියෙක් පිළිසඳ ගත්තා. ඒ දරු පැටිය පිළසඳ ගත්ත දවසේම සුමනා කුබාරිට උපස්ථාන කරපු දාසිගේ කුසි දරුවෙක් පිසඳ ගත්තා. දෙන්නගෙම කුසවල් එක ගානට වගේ මේරවා දරු පැටවු දෙන්නා එකම දවසයේ බිහිවුණා සුමනා කුමාරරික්ට උපන්න දරු පැටියා රාජ කුමාරයාය දාසීට උපන්න කොළු පැෙන්චා දාසි කොල්ලාය එහෙම නැන්ද අදටත් එහෙමි එකක් නැන්ද. මහා දනවෙතකුගේ ගෙදර දරු පැටියකු පන්නුත්හීම ඒ දරවා හෝටිපති දරුවෙක් සමල්ලාවට මහාදන සම්පත්තියන දරුවේ රද රජවල තියනවන පංගතුමි අදටත් රජෙලපත් අපිතුම රජ පෙළපතක යම් මේ කුමාරිකාවක දරුවෙක් කොප දිනවා එතකොටඒ දරුව රාජකයේ පවුල්ල ට අයිතිගෙනෙ ඒ දරුවවා වෙනම නිකං මේ අයදුම් පත්දාලා ඒ අම්මගේ බඩටාව නෙමි බලන්න කරමයයක් විසින් හදන වේදිෙන දவசி உපணනිසා. அற சும்மனா குமாரிக்காவு தங்க தாசி கள்ளடு කියதேனோ கெள். உබே கொழுபெஞ்சත් குமார்றியா உ பண்ணு දவசி இப்பதிச்சு நிසාார் அப்பි குமாயாட்ட இவ்பே கொழுபஞ்ச එකම நமක්த்தும். எனசாக குார்ரியா அம்த்த දவசி உபே கொழு பெஞ்ச அரகுும் மாளிகாவே உட தட்டுோடு. தாசிக்கட்டு மாளிகாவே உட தட்டுவ கட்டுே அண்டனா කියන්නේ. විශේස ර ප්‍රසාධදයක් දාසිටහරි සතතුටුයි ඉපදිලා දවස් සහතයි තමන්ගේ කොඩු පැචවත් වඩාගෙනාව එද්දී සුමනා කුමාරිකාව කියනවා ආ කුමාරයයා නිදි ආනාර කාම්බරි ඒ කාම්මරම කොඩු පැංචාවත් තබාප අපි මේ පංකට ලැහැවීම මේ කටයුතුර ල හැත්වමු දැන් නම්තැබීමේ මංගල්ලේමිතන් නම්තැබීමේ මංගල්ලේට කට්ටේ ලැහත්වනක රජකුමාරයා රන් තොටිල්ලේ නිදි කරවලා තොටිල් රන් නි හදුව තොටල්ලි රජකුමාර යනිද දාසි කොල්ලාව බෑනේ තොටිල්ලේ තිය. ඒ දාසි කොළු පැංචාව පොඩි පදුරු කැෑල්ලක් එෙලුවා ඒක රෙදි කෑල්ලක් තිබ ඒක දෙ කොළු පැංචාව තිබ බයන් න්නේේදේ දෙන්නම ඉපදිලා දවස්හතයි පොඩි ළමයි. අනික් කට්ටි වැඩවලට කියා දරු පෙටවු දෙන්න කාම්බරයේ තනි වුනා මේ දෙන්නම එකම වෙලාවී නින් දෙෙන් එහැරුණ. නින් දෙෙන් එහැරලා අ රාජකුමාරයා පොඩ්ඩක් ඔලු අහරවලදී ඔලුව හරවනකොට තොටිල්ල ඉන්න රජකුමාරයට පේනවා පැදුරේ නිදාගෙනඉන්න අර දාසි කොළ පෙන්චාව. හරි පුදුමයක් වුණා පින්වතුන පුද්දුම සහගත එකක් වුණා මේ දෙන්නටම ජාතිස්මරණය පහළ වුණ. මකද ජාතිස්මරණය කියලා කියන්නේ. කලින් ජීවිතයක් මතක් කුුණා එක පාර මේ දෙන්න කලින් ජීවිතක දන්න කියන්න දෙන්නේක්. ඒ දැනේදුනුම්කමත් එක කතාක ලකොමට කතා කෙළි. තොටිල්ලි ඉන්න කුමාරයා අර පැදුරේ ඉන්න කෙනාගින් එක පාර ඇැහුවා. ඇදද උඹට කෙල ඇහ්වා. එසකොටර පැදුරෙ ඉන්නෙන කුමාරයට කතා කරලා කියනවා. ඇයි මොකු කුමාරයැහුව මං උබට කිව්වා. කට කෙඩෙනකං කිව්වා දම්පැම්පුදා පන් දම්පුදනක වටිනවා කියලා. ැන් දන්දුන්නේන දැන් දන් නොදී පුහින්ද ඌ මොයි පැදරීම නිදාගෙන හිටපා. දන් දුන්නනං ඕෝක වෙන්නෑ කියල අර රජකුමාරයා එහෙම අවවාදයක් කළා මේඉපදිලා දවස් හතයි. ඔය මොහොතයීම ඔය කුමාරෝවරුන්ගේ කතාව සිද්ධ වෙන මොහොතීම. සුමනා කුමාරිකාව අහම්බෙට වගේ කකාම්බෙට විත් ති වා ඇට මේ ගැු ඒ කල්පනා කලා මේ කාහරි පුදුම සසාගතික මේ වගේ දෙයක් නම් බුදුරජාණන් වහන්සට කියනවා ඇරෙන්ඩාන කිසිගෙන කොරමං කියන්නේ. සුමනා කුමාරි භාග්‍යතුන් හසිතතිෙක් ඔය කතාව කියනවා කිව්හම් පසේ තමයි දැනගත්තේ මේ දෙන්න ආතීත ජීවිතයක කාශ්‍යප බුද්ධ පාසනයේ මහනවෙලා හිටපු දෙන්නේ දෙන්න මහනලා හිට මහනවෙලා හිටපු දෙන්නා හොඳ මිත්‍රයෝ එක වාීන් අහසනමක් මහන වෙලාත් තමන් අහසට පිින්ඩපාතති ලැබෙනට මුත් දදුුන්න අනිත්ස්වාමනහ ධනට නදුුන්න හැබැයි සසිල්ර එක් දධාන්ක තිුණ ප්‍රඥ්ාවති වුණා. දෙන්නම ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍ර්ඥාවෙන් සමාන වනා එක්කෙනෙක් දඳන්න එකනෙක් දදුන්නේ. සුමනා කුමාරිකාව ඕක හිතලා අආහන වන ස්වාමිණි භාග්‍යතු වහන්ස දෙන්නෙක් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමාන වුණක්. දන්දීම නොදීම කියන එක ඒ දෙන්නාට රනිමතේ උපතට බලපාද දෙව්ලෝක ගියත්ස්වාමිණ ලපායිද බදුරජාන්ස ද සමන බලපානවා. දන් දීපු දෙවයා දන් නොදීපු දෙවියයට වඩ ආනු බව සම්පන්න දෙවි කෙනක්ෙනවා. ස්වාමිණයේ දෙව්ලොවේ ඉඳපු දෙන්න චොත වෙලා මනුසලෝකටාවවත් එෙම දන් දුන්න නොදුන්න කියනික මනුසලෝකරත් බලපානවාද. බුදුරජන්නහස ව දල සමන බලපානො. දන් නොදීපු කෙනාට වඩ දන් දීපපු කෙනා මනුසලෝකෙට එනෙකොට මනුසලෝකෙ රූපයි එළඟට මනුස්සලෝකයේ තියෙන දන සම්පත්වනින් මනුත්තලෝකෙ තියෙන ආනුභාවේ මේ හැමෙහිකිමි වැඩේකිව. සුමන කුමාර යහනවා ස්වාමිණි භාග්‍යතුන්හන්ස. අපේතුම ඒ දෙන්න බුදුබන පදාහල පැහැදිල සම්බද සාසන මහනුනා මහනකමටත්ස්වාමේ දීම නොදීම බලපායිද. බුදුරජන්න්නස වදාල ඒත් බලපානසුමන දන්දීපපු සාමන්හන්සේට ද ොදීප සාමින්හසරටා පහසුවෙන් පැවිද කරගන්න පුළුව. වාමින්හසට සවරු පිඩ පාත සේසන ගිලම් පස හරි පසුුවෙන් ලැබෙන ඊලළඟට එකටහින්න වාමීන්හන්සේලාට අර දන්දමී ආනිසංසයක් විදිහෙට. ඒ ස්වාමිාසය ප්‍රියයකින. බල සුමන කුමාරි අන්තිමට අහනවා අනේ ස්වාමිණි භාගතුන් වහන්ස ඔය දන්දුන්නා නොදුන්නා කියන එක ඒ දෙන්න රහත්තුන්නු තරහත්වයට බලපායිද. බුදුරජන්නාහස දල සුම්මනා අරහත්තයේ දී රහතන් වහන්සේගේ විමුක්තිය වෙනසක් නැති නිසා. රහතන් වහන්සට ඕක බලපානයකිව. එන අපිට පේනවා පංගතුනේ. අරහත්තයට පත්වෙනකන් සංසාරයෙන් නිදහස් වෙනක පොඩී පිනක් පව අපිට හරී උපකාරයි. එනිසා මේ පින් ඔක්කොම රැස්කර ගන්න තමයි කෙනෙක් මහන්සේ ගත යුත්තේ. තස්මාසද දංච සීලංච පසාදන් දම්මදස්සනන් අනුයුන්ජේතමේදාවී සරංබුද්ධාන ශාසනං එ නිසා ස්රද්ධාවත් සීලවන්තකමත් සංගයා කෙරෙහි ප්‍රසාතයත් ධර්මවබෝධයත් ඇතිකරගත්ත නුව නැත්තා බුදුරජුන්ගේ ශාසනී සිහිකරමින්. ධරමෙමයි හැසරී යුත්තේ. මේ සප්තාරය ධනෙන් යුක්තව සුවසේ ධර්මය හැසරී තමන්ගේ ජීවිතයට පිහිටක් හදාගැන්ට අප හැම දෙනා වාසනාවන්තවේවා. සාදු, සාධ, සාදු. මේ උතුම් ධර්ම දානමය පින්කම පිනෙන් සතුටවෙන දෙවූ අනුමෝදන් වෙත්වා ධර්මදාන මේ පින අනුමෝදංවන සක් දෙවිඳ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවූරු ප්‍රධාන දෙවිවරු අපගේ ස්ෂ්ටකාමි හිතකාමී දෙවිවරු දෙව්සැපින් වැඩේවා ඒ සියලූ දෙවියෝ අපැහැම දෙනාවම ආරක්ෂා කරත්වා සාදු 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 අද දවසේ තමන්ගේ පළමිණි උපන්දිනය සමරණ පින්වත් නෝරා ඉසාරා සිංගිතිීදූට මේ උතුම් වූ ධර්මදානුමිය පිංකමේ ආශිරවාද ුද්ධරත්නයේ ආශිර්වාදය, ධර්මරත්නය ආශිරර්වාදය, සංගරත්නය ආශිරුවාදය පිවන මෝදං වෙලා සතුටන සියලූම දෙවිදේවතාවන් වහන්සේලාගේ ආශිරවාදය ලංකාබොහොමී වැඩහිඳින ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ ප්‍රමුඛ උතුම් සෑරජාණන් වහන්සේලාගේ ආශිරවාදය විජස්ත්‍රී ජෑස්්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු උතුම් බෝධීන් වහන්සේලාගේ ආශිරර්වාදය සිරි දනදා වහන්සගේ ආශිරවාදය. ඒවගේ සමන් සිරිපා වහන්සේගේ ආශිරුවාද මෙසියලු ආශිරුවාද ලැබිලා නෝරා ශාරා සිංගිරිත්තුූගේ ජීවිතය සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරෝගසුවයේ ලබේවා දීර්ඝාවිෂ ලැබේවා දූගේ අනාගත ජීවිතය සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජිවිගමට යහත දනු සත්පුරසයෝම ඇසුරට ලැබේවා කිසි කලකත් පවිටන්ගේ ඇසුට නොවට ඒවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දියණියක් ලෙස නෝරයිෂාරා සිංගිත දුවට්‍ර සම්බුධ ශාසනයේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා කිය අපි ආශිරවාද කරනවා සිෙත් පතනවා රැස්සූ මේ පින අපගේ කල්්‍යයාන මිත්‍ර ගුරු දෙවිඳදුන්ටත් මහම වුනා වාසිරට ලෝක වාසී මහා සඟරුවනට තනගාරිකා මේනිවරුන්ටත් පැවැදි අපේක්ෂාවෙන් සිටින සියලූ පිංවතුල්ලාටත් අනමෝදන් වෙලා. නිදුක් නිරෝග සුවයම සැලසේවා ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාාදු සාදු. මේට වසර පහට හෙතදීමිය පල්ලොයන්ට ඒදනු පින්වත් ඉශාරා පුෂ්පමනී තමන්ගේ ආදරනයේ සහෝදරයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා නුමෝදන් වෙත්වා නුමෝදන් වෙත්වා නන්ත සසර පුරාවට මේ ගොස් සිටින සියලු ඥාතිී මේ පිණින් සැපේට පැමිණේවා. ක්මම් භවයක දීම අපගේ ඥාතිීන් සසර දුකින් අත්මිදේවාෙන ප්‍රාර්ථනාවං පින් පැමිණීම කරන්න සුජවත්ව සින්නන පින්වන් නිලුක මහත්මාගේ සහ පින්වන් නිශා මහත්මියගේ ආදරණීය දෙමාපියන් හට මේ පින් අනුමෝදං වෙලා දෙමමාපියන්ට සියලුවා කාරයෙන් සත සැලසේවා නිදුක් නිරෝග සුවයේ වේවා දරු සම්පතක් බිහි කරන්නට බපරත්තුයෙන් සිටින නිසාා මහත්මයට මේ උතුම් ධර්මදානය ආශිරවාදය තෙරුවන ආශිරවාදය දෙවියන්ගේ ආශිරුවාදය විශේසයෙන් සැලසිල. නිසාා මහත්මීටත් කුසේ පිරිස්සඳ ගෙන සිටම් දරු සම්පතටත්. තෙරුවන් සරණින් දෙවරකවරණින් කිසිීම කරදරයක් පීඩාවක් වෙහෙසක් නොවේවා. පවත් නිසා මහත්මයට පින්වන්ත දරු සම්පතක් ඉතාසුව සේම මෙලෝට බිහි කරන්ට වාසනාව ලැබේ වා කිය අපි ආශිරවාද කරනවා සෙත් පතනවා. උතු ධර්මාදාන පින්කම සිද්ධකරපු ඩුබයිහි පදිංචි පින්ක්ව නිලුක්ක ශාර මහත්මාට නිසා මහත්මිය තුළ. ඒ පින්වතුල්ල සෑම සියලු දෙනාට අපි විසේසිෙන් ආශිරුවාදකරනවා සෙත්පතනවා විදේශ ගතව ගවන තමංගි ජීවිත. කර දෙරයක් බාධාවක් නැතුව සැනසිල්ලේම ගතකරට ලැබේවා සත්පුරු සැසුර අහිමි නොවේවා හොදයට පින්කරගණට අවස්ථා උදාවේවා. ්‍රද සි මාජ ප ින් තු ට ්‍රද්ධ කා රි ප තු ත ා ට. කිසිම කරදරයක් බාධාවක් නැතුව තමන්ගේ ජීවිතවල රැකී රක්ෂාව ්‍යාපාර වෙලෙහිෙන දාං සාාර්ථකව සුවසේ කර ගැන්ට ලැබේවා දරුවන්ගේ අධ්‍යාපන කටතු ආදියත් සාර්ථක සුවසේ කර ගැන්ට ලබේවා, පේනුපින බාධාව වූ දුරස්වේවා කල්ලයාන මිත්‍ර සත්පර ැසුරේ පින්ංකරගෙන මේ හැමදිනාන්ට. ගෞතම සබුද්ධ සාසන්නේයේ, සප්ත ආරය ධනීෙන් ධනවතුම් බවට පත්තුන්ටත්. ගෞතම සසමී පිහිට ලබන්්ටත් වාසනව ලැබේවා. තෙරුවන් සන්නයි යපට නමුූ පුදධහය.